උදාමෝටම සුබ දසක් වේවා. ෆොරෙක්ස් ශ්‍රී ලංකා ලයිව් ට්‍රේඩ් වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ කරගෙන තමයි අද අපි ඔයාලඟට ඇවිල්ලින්නේ. වලදන්න නැති මීට සතියකට කලින් අපි ෆොරෙක්ස් නොතේරෙන අයට, කියන්නේ බිගින් ලෙවල් එකේ ඉන්න අයට අලුත් ස්ට්‍රැටජියක් එක්ක ඇඩ්වාන්ස් දේවල් යූස් කරලා ඔයාලට සරල ස්ට්‍රැටජියක් ගෙනාවා. ඒ ආශ්‍රයෙන් ගියන දෙවෙනි වීඩියෝ එකේ තමයි අපි අද මේ විදියට ඉන්නේ ඔයාලත් එක්ක. ෆොරෙක්ස් කරන වීඩියෝත් එකතු වෙන්නේ හැමදාම කියලා ට්‍රේඩින් කියලා කියන්නේ වාගේ හිනවල යන බුණ හොඳ පැත්තක්. හැමෝම ෆොරෙක්ස් කරන අය අද වීඩියෝත් එක්ක සෙට් වෙන වීඩියෝ කිසික් කරන්නේ නැතු. අද වීඩියෝට යන කලින් ඔයාලා අපේ චැනල් එකට අලුත් වෙන්න මුලින්ම අපේ චැනල් එකට එන්න, චැනල් එකට අවිල්ල ප්ලේ ලිස්ට් එකට එන්න. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් අපි ට්‍රේඩින් පිළිබඳව මේ චැනල් එක තුළ කතා කරන්න බලන වශයෙන්ම අපි දැනට කතා කරලා තියෙන හැම දෙයක්ම ඔයාලට පහසු වෙන්න චැනල් එක තුළ ප්ලේස් කරලා තියෙන මේ හැම දෙයක්ම 100% ෆ්‍රී තමයි අපි ඔයාලට දීලා තියෙන්නේ. අපි ක්‍රිටිකල් ට්‍රේඩින් වල කියන්නේ එක්ස්පර්ට් ඔප්ෂන්, IG ඔප්ෂන්, බයන් බෝඩ්, මුලින් ට්‍රේඩ්, කෝටෙක්ස් කියන ක්‍රිටිකල් ට්‍රේඩින් වල ඉඳලා ෆොරෙක්ස් කියන මෙන්න මේ ජෙනුවින් බිස්නස් එක දක්වා 100% ෆ්‍රී මේ චැනල් එක තුළ ඔයාලට දැනුම දීලා තියෙයි. ඒ වගේම මෙන්න මේ SMC කියන ප්ලේස් එක අනිවාර්යයෙන්ම රෙෆර් කරන්න චැනල් එකට අලුත්ෙන් ආපු කෙනෙක් නම්, මොකද මෙන්න මේ ප්ලේස් එක තුළ අපි ඔයාලට ලොකු දැනුමක් දීලා තියෙනවා. මාකට් එකේ ලොජික් එක, මාකට් එකේ සීක්‍රට් මොනවද, එයා කරන මූවමන්ට් හරියටම අල්ලගන්න කොහොමද කියන කාරණේ මෙන්න මේ SMC ප්ලේස් එක තුළ කියලා දීනවා. මේ ප්ලේස් එක අනිවාර්යෙන් බලන්න, මේ ආශ්‍රයෙන් තමයි අපි දැන් ඔයාලට කියන ස්ට්‍රැටජි. අපි අද ඔයාලට ගන්න තියෙන ෆොරෙක්ස් වලින් වීඩියෝ එක ෆොරෙක්ස් ප්ලේ ලිස්ට් එකේ මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට දකුණු පැත්තෙන් ප්ලේ ලිස්ට් එකේ වීඩියෝ ටික බලා ගන්න පුළුවන්. බිගින කෙනෙක් නම් ෆොරෙක්ස් වලට ආසාවෙන් ඉන්න, ඔතන පටන් ගන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ සෙට් එක අනිවාර්යෙන් බලන්න. මොකද වීඩියෝස් බලලා දැනුම හදාගෙන එන්න මේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එකට. එහෙම වුණොත් ඔයාලට මේ හරහා සාර්ථක වෙන්න පුළුවන්. එහෙම නැතුණොත් ඔයාලට ඇති වෙන්න සල්ලි නැති කර ගන්න පුළුවන් දැනුමක් නැතුව. ආව. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එක ඕපන් කරගත්තට පස්සේ අපි ඔයාලට අවශ්‍ය සියලුම දේවල් ඩිස්ක්‍රිප්ෂන් එක තුළ දීලා තියෙනවා. අපි දැනට බ්‍රෝකර්ස්ල දෙන්නේ එක වැඩ කරනවා XM බ්‍රෝකර් සහ IG මාගල්. මේ දෙකම අපි ඔයාලට කියලා තියෙනවා. මේ දෙකේම ඔයාලට වැඩ කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. බලලා ඔයාලට කැමති ප්ලැට්ෆෝම් එක අතින් තෝරගන්න. අපි නිවැරදි ලින්ක් දාලා දෙනවා. අපි ට්‍රේඩ් කරන මේ හරහාට account open කරගන්න පුළුවන්. කොහොමද account open කරන්නේ කියලා පහලින් videos දාලා තියෙනවා දෙකේම. ඊට අමතරව Play Store link තියෙනවා. ඊට අමතරව ඔයාලට script project එක වගේ දේවල් අවශ්‍ය වෙනවා. මෙන්න මේ දීලා තියෙන WhatsApp number එකට අපිට මැසේජ් එකක් දාලා ඉදිරිය කරගන්න පුළුවන්. වෙන කිසිම Telegram හෝ group වලින් ඔයාලට personal message එකක් inbox එකේ නැහැ. අපි එහෙම හොරුන්ට වෙන්නේ නැතුව මේ දීලා තියෙන number එකෙන් ඔයාලට ඒක ඉදිරිය කරගන්න පුළුවන්. ඊට අමතරව export කරන අයට export ඇතුළු getting and trading කරන අයට අපි root app open කරලා තියෙනවා. ඒ වගේම forex trading කරන අයට අපි free signal දෙන group app තියෙනවා. ඔදිකරත් එක තුල ආලේ සපෝට් එකනොත් වාගේ ට්‍රේඩින් සාර්ථක කරගන්න පුළුවන්. හොඳයි, ට්‍රේඩින් කියන ෆීල්ඩ් එකට ආසක වෙන්න channel එක subscribe කරලා channel එකත් එකතු වෙන්න කියලා මතක් කරන ගොඩක්ම අපි යමු අද වීඩියෝ එකට. පොතලම ඔයාලා හැමෝම කලින් වීඩියෝ එක බලන්න, මම උඩින් කාඩ් එකක් දාන්නම් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් අපි කලින් ස්ට්‍රැටජි එකේ කියලා දීපු විදිහටම මාකට් එක ඕවර්සෝල්ඩ් ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා RSI එක. හරිද? මේක දිහා බලා ගන්න පුළුවන්. තව ටිකක් පහලට එන්න ඕන නමුත් මෙයා. හරිද? මේක හරියටම ඕව සෝල්ඩ් වෙලා රිවර්ස් එක දෙනකන් අපි හරියටම ඉන්නවනේ. හරිද? අපි බලමු. මොන දැන් පොඩ පොඩ මාකට් එක රිවර්ස් වෙන්න හදනවා. නමුත් තාම ඕව සෝල්ඩ් වෙලා නැහැ. නේද? ඔයාලා බලා ගන්න පුළුවන්. මම පොඩ්ඩක් සිප් කරලා තුන දැන් ඇවිල්ලා තියෙනවා ටික ටික ඕව සෝල්ඩ් ලෙවල් එකටම. අපි ඔක්කොම ලිකුවිඩිටි හන්ට් කරලා මාකට් එක ඔක්කොම ලිකුවිඩිටි අරගෙන රිවර්ස් වෙනකන් ඉන්න ඕන මුලින්. හරිද? දැන් කලින් තියරිය බැලුවනම් ඔයාලට ඒක ඔළුවේ තියෙන්න ඕන. දැන් ඒකෙන්ද කලින් ස්ට්‍රැටජි එක බලන්න අනිවාර්යයෙන්ම ඔන්න දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මාකට් එක ඔක්කොම ඔයාගේ අවශ්‍ය ලිකුවිඩිටි අරගෙන ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඔන්න මේ මූවමන්ට් එක දෙනකන් ඔයා මුලින්ම ඉන්නවා. හරිද? ඔය ෂෝට් එකෙන් තමයි දැහැරෙන්නේ. දැන් අපි කරන්නේ ෆිබොනාචි එක ගන්නවා. රයිට්? මේ තියරිය විතරක් ඔයා ට්‍රේඩ් කරන්න වෙන කිසිම විදිහකට ට්‍රේඩ් කරන්න යන්න එපා. හරි. ඔන්න මම ෆිබොනාචි දානවා. දැන් පහර ඉඳලා ඉහළට යන මාකට් එකක් තියෙන්නේ බොටම් ටු ටොප්. හරිද? ඊට පස්සේ ඔයා කරන්න ඕන ටයිම් ෆ්‍රේම් එක පොඩ්ඩක් අඩු කර කර බලන්න මාකට් එකේ එන්න පුළුවන් ලෙවල් මොනවද තියෙන්නේ. SCG ඉන්ඩියුස් බොන් රයිට්, ඔයගේ දේවල් මොනවද තියෙන්නේ, ලිකුවිඩිටි මොනවද තියෙන්නේ කියලා බලුවම ආට තේරෙනවා මෙතනින් පහළ තියෙනවා එකක් 1 මිනිට් එකේ IDM එකක්. ඔන්න ඔය දැනගන්න තමයි ඔයාලට SMC ප්ලේස්ට් එක බලන්න කියන්නේ. ඒ දැනුමත් ඔයාලට ටිකක් තියෙන්න අවශ්‍යයි. හරි? එහෙම නැතුව නිකම්ම කරන්න බෑ මේ දේ. මම දැන් මාකට් එකෙන් පහළ සීමාවට ඇවිල්ලා තියෙනවා. මම මෙතනින් තව පොඩි වෙලාවකින් එන්ට්‍රියක් ප්ලේස් කරනවා. හරිද? ඔයා අනිවාර්යෙන්ම මේ මූවින් ඇවරේජ් දෙකේ গোল্ডන් පොකට් එකකින් හරි කොමනම හෝ ලෙවල් එකකින් গোল্ডන් පොකට් එක තමයි අපි රෙකමන්ඩ් කරන්නේ. රිවර්ස් කැනල් එකක් දීලා ෆිනිෂ් වෙනකන් ඉන්න ඕන. 5 මිනිට් ඕ 3 මිනිට්. හරිද? ඊට පස්සේ තමයි ඔයා ඔයාගේ ටියර් එක ගලන්න ඕන. හරි. දැන් මම මෙතනින් මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඇඩ් කරනවා.
මේකට බලාගන්න පුළුවන්. අපි මෙතනින් එන්ට්‍රියක් ප්ලේස් කරමුද? මේ මම ගන්න රිස්ක් එන්ට්‍රියක්. ඔයා අනිවාර්යයෙන්ම රිවර්ස් එක දෙනකන් ඉන්නවා. හරිද? මම මෙතන බයි එකක් දානවා දැන් මාකට් එක. අපේ තීරණයට අනුව තමයි ගන්නෙ. මෙතන රිවර්ස් කරන්න එක අනිවාර්යයෙන්ම බලලා ගන්න. හරිද? මාකට් එක ඕසෝල් ඕව බෝඩ් ලෙවල් එකට ඇවිල්ලා හැරුණා ලික්විඩ් හන්ට් කරලා ඔක්කොම. ඊට පස්සේ අපි ෆිබොනාචි දාලා තිප් ලෙවල් වලින් තමයි මාකට් එක රිවර්ස් වෙද්දී එන්ට්‍රි ප්ලේස් කරන්නේ. ඕකේ අපි බලමු මේක මොකද වෙන්නේ කියලා. මාකට් එක තව ඩවුන් වෙනවා. ඔයා මුලින්ම කරන්න ඕන ආගේ එන්ට්‍රි එකේ ඉඳලා අනිවාර්යයෙන්ම SL එක ප්ලේස් කරගන්න එක 30ක් රයිට් ඊළඟ ලික්විඩ් ලෙවල් එකට යටින් ඔය විදිහට ඔයාට දාන්න පුළුවන් SL එක. හරි මම මෙතනින් SL එකක් දැන් ප්ලේස් කරගන්නවා. අපි බලමු. ඕකේ මම මේ විදිහට SL එක ඉජස් කරගන්නම්. ඔයාත් අනිවාර්යයෙන් මුලින්ම කරන්න ඕන SL එක දාගන්න. අර ඊළඟට ඔයාට එකට දෙකක් එකට එකක් වුණා රයිට් TP එක තියන්න පුළුවන්. ඒ කියන්නේ තුනක් ප්‍රෙස් කරනවා නම් තුනක් TP. තුනක් ප්‍රෙස් කරනවා නම් හයක් TP. ඔය විදිහට දාන්න පුළුවන්. මම මේ පහළ සීමාවෙන් දැන් තව එන්ට්‍රියක් ප්‍රෙස් කරනවා. හරිද? ඔයාලා බලන්න පුළුවන් මාකට් එක දැන් ඩවුන් එකට ඇවිල්ලා රිවර්ස් කරලා දීලා තියෙනවා. අන්න එතනින් තමයි අපි හරියටම එන්ටර් වෙන්නව. මම මෙතනින් තව බයි එකක් ගන්නවා. මම බලමු මේක මොකද වෙන්නේ කියලා. එක දෙයයි ඔයා බලන්න ඕන එක දෙයයි ඕවර්බෝඩ් එක ඕවර්සෝල්ඩ් එක. එදෙන්දි මාකට් එක රිවර්ස් වෙන ගානින් අනිවාර්යෙන්ම රිවර්ස් වෙලා ගෝල්ඩන රිවර්ස් වුණාට පස්සේ ඒ අතරට ඔයාලට දාලා බලන්න පුළුවන් ෆිබොනාචි ගෝල්ඩන් පොකට් එක රිවර්ස් එකේ තනි කැන්ඩල් එක බලලා ගන්න පුළුවන්. ඔකේ මම මේකෙත් SL එක දාගත්ත මාකට් එක තව පොඩ්ඩක් ඩවුන් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි බලමු මෙයා මොකද කරන්නේ කියලා. මම හිතනවා මෙයා රිවර්ස් වෙයි කියලා. මම මෙතන ගත්ත දෙවෙනි එන්ට්‍රි එකට ඔය විදිහට SL එක දාගන්නවා. හොඳයි අපි බලමු මේක මොකද වෙන්නේ කියලා. කලින් වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් නැත්නම් ඔයාලා තීරණ කරන්න බෑ. හරිද? ඕකේ මම මේ විදිහට ඒකෙත් ඒ ගත්ත දෙවෙනි එන්ට්‍රියෙත් SL එක සෙටප් කරගන්නවා. අපි මේක චුට්ටයි ස්කිප් කරගමු. අර දැන් ඔයාලා බලාගන්න පුළුවන් මාකට් එක රිවර්ස් වෙනවා ටික ටික. රයිට්. ඕකේ අපි බලමු අපි ගත්ත එන්ට්‍රි ටික තවම දැනට ලොස් එක රන් වෙන්නේ. අපි බලමු තව පොඩි වෙලාවකින්. මොකද වෙන්නේ කියලා. ඔකට ගියාගේ ලික්විඩිටි ටික ඔක්කොම හන් කරලා තමයි රිවර්ස් වෙන්නේ. ඒ හින්දා තමයි අපි මේ දේ වාර බලන්න ගියන මුලින්ම. හරි මම මේක තව චුට්ටක් ස්කිප් කරගන්නවා. අපි දැන් බලමු වාර බලා ගන්න පුළුවන් අපි ගත්ත එන්ට්‍රි දෙක ප්‍රොෆිට් එකේ විදිහට රන් වෙනවා. මකට ටික රිවර්ස් වෙලා තියෙන විදිහ බලා ගන්න පුළුවන්. මම මේ වෙලාවේදී ඩොලර් 3කින් එකක් ගලව ගන්නවා. ඊළඟ එක අපි රන් කරමු පොඩි වෙලාව. දවසට ඔයාට ඩොලර් 3ක් කිව්වත් ඇති. මොකද රුපියල් 1000ක් ඩොලර් 3ක් කියන්නේ. හරිද? 1000කට කිව්වොත් මොකද 300 ගන්න බැලුවා. ඕකේ. රයිට්. දැන් ඔන්න ටික ටික මාකට් එක රිවර්ස් වෙනවා. මම මේ විදිහට දැන් මම එජස් කරගන්නවා මගේ SL එක. රයිට්. ඔයාටත් ඒ දේ කරන්න පුළුවන්. මාකට් එක රිවර්ස් වෙද්දී SL එක ළඟම ලික්විඩිටි උරට යටින් ගහගන්න. මේක ගැලවුවොත් අපේ සෙටප් එක ෆේල්. හරිද? හරි උන දැන් මාකට් එක හොඳට රිවර්ස් වෙලා තියෙනවා. අපි බලමු අපේ එන්ට්‍රි දෙක මොකද වෙන්නේ කියලා. ඕකේ ඔන්න එන්ට්‍රි දෙක මගේ ප්‍රොෆිට් එකේ රන් වෙනවා. මම ඩොලර් 3කට ආපු ගමන් මේ එක එන්ට්‍රියක් ගලවනවා. ඊළඟ එක අපි ටික වෙලාවක් රන් කරලා බලමු. තව පොඩි වෙලාවකින් මම ඩොලර් 3 වැඩිච්ච ගමන් එක එන්ට්‍රියක් ගලව ගන්නවා. අර බලන්න ලයිව් මාකට් එක රන් වෙනවා. ඒ මාකට් එකේ තමයි මම ඉන්නේ. අපි ගත්ත එන්ට්‍රි කරන් වෙන. හරි ඔන්න ඩොලර් 3ක් ආව. මම කෙලින්ම මගේ එක ලේයර් එකක් මේ විදිහට ගලව ගන්නවා. රයිට්. ඉතින් ලේයර් එක මම තව පොඩි වෙලාවක් රන් කරනවා. හරි මම මෙතනින් ඔයාලට ෆෝන් එකේ ස්ක්‍රීන් එක පෙන්වන්නම්. ෆෝන් එකේ ස්ක්‍රීන් එක දෙකම පෙන්වන්නම්. මොකද මේක දෙකෙන් කරන්න අමාරුයිඳ මම මට පහසුයිඳ මේ විදිහට දෙකම එකෙන් පෙන්වනවා. ඉදිරියේදී ඔයාලට අවශ්‍ය නම් ෆෝන් එකේ විතරක් මේ දෙක කරන විදිහ ඔයා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ගත්ත දෙවෙනි එන්ට්‍රිය මොකද ප්‍රොෆිට් එකේ රන් වෙනවා. අපි බලමු ඩොලර් 4යි ගන්න. ප්‍රොෆිට් එකක් කියනවා මම මේක ඩොලර් 5කට ආවට පස්සේ වගේ හය කිට්ටුවකට ආවට පස්සේ මම මේක ගලව ගන්නවා. රයිට්. මොකද දැට්ස් ඉනප්. ඔය පහක් කියන්නේ 2500 කට ආසන්න මුදල 2000කට කිට්ටුවක් අපි දෙකම එකතු කරාට පස්සේ අපේ ප්‍රොෆිට් එක දවසේ. ඒ ඉන්න පොඩියට යන්න ඒක ප්‍රශ්නයක් නෑ. හරි මම මේ එන්ට්‍රිය මෙතනින් ගලව ගන්නවා. ඔව් ප්‍රොෆිට් රන් කරන්න අවශ්‍ය නම් මම මෙතනින් මේ විදිහට ගලව ගන්නවා. ඔන්න ඕක තමයි තියරිය ෆොරෙක්ස් නොතේරෙන බිගිනර්ට මේ දේ කොහොම හරි අල්ල ගන්න. රියල් account එක තියෙන මම 30න් පටන් ගත්ත මේ account එක දැන් 38 account එක ටොප් වෙලා තියෙනවා.
අපි ඊළඟ වීඩියෝ එක මේ account එකම පොඩියට up කරගෙන යමු. මාත් එක්ක ඔයාලට පුළුවන් මේ දේ set වෙන්න හරියට වැඩ යල්ලගෙන ගේම ගහ. right එහෙනම් අද වීඩියෝ එක මෙතන නතර කරනවා. මම වීඩියෝ එකෙන් දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම good video එකට comment එකක් දාගෙන යන්න. ඒ දවල් ලාස්සෙන් අපි තව හොඳ දේවල් ඔයාලට දෙවිදි කියලා. එහෙනම් හැමෝටම ජය වේවා. පරිස්සමෙන් trade කරන්න.